තෙරුවන් සරණයි දීපීතයි සමාධිය ප්‍රඥාව සහ ආලෝකයේ කරා ඔබ රැගෙන යන අධ්‍යාත්මික නෞකාව සෝපත් චරණයේ සමග එකතු වෙන ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඔබට කතා කරන මම සෞභාග්‍ය සුචරණනි අධ්‍යාත්මයේ සොයා යන ගමනේදී එෙහි මූලික පියවරක් වන දැනුම ගවේෂණය අපිට නැතුවම වැඩි දෙයක් දැනුම ගවේෂණය කරලා බුද්ධිය වැඩි කරගෙන කෙදිනකෝ එම බුද්ධියනුත් එහා ඇති ප්‍රඥාව අවබෝධය ලබා ගැනීම තමයි අපි කාගේත් පරම වූ ඉලක්කය. ඒ ඉලක්කය කරා යන ගමනේ තැනින් තැන විවිධ මට්ටම්වල තමයි අපි ඉන්නේ. ඉතින් මේ දැනුම පුළුල් කර ගැනීමට වඩා තිවහල් වන බොහොම වටිනා ඒ වගේම ලස්සන මාතෘකාවක් කියලා දෙන්න තමයි මම අද සූදානම් වෙන්නේ. මම හැමදාම කියනවා වගේ මේ විශ්වයේ නැත්නම් මේ ක්‍රියේෂන් එක ගණිතයේ විද්‍යාව ජ්‍යාමිතිය මත පදනම් වූ නිර්මාණයක්. හැඩතල වර්ණ රිද්ම තරංග සංඛ්‍යාත තමයි විශ්වය පුරාම තියෙන්නේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ වන බුදු පියාණන් වහන්සේ තරම් මේ විශ්වය මන්දාකිණි නොපෙනෙන සීමාව මේ ක්වොන්ටම් ෆීල්ඩ් එක ගැන පැහැදිලි කළ තවත් ශාස්ත්‍රවරයෙක් නැති තරම්. බෞද්ධ දර්ශනය මත ඉඳගෙන ඒ දැනුම ඔස්සේ විශ්වය වටහා ගන්න හැදුවොත් අපිට ධර්මයේ ඔස්සේ හමු වෙනවා මේ මුළු විශ්වයේම කොටස් කීපයකට ලඝු කරලා. ඒ තමයි සිත, චෛතසික, රූප, අවකාශ, නිබ්බාන කියන පරමාර්ථ සත්‍ය. මේ විශ්වයේ කතරම් දේ විවිධ අයුරින් තිබුණත්, විවිධ නිර්මාණ හැදිලා හැදිලා තිබුණත් අවසානයේ තියෙන්නේ සිතක් එහෙම නැත්නම් විඥානයක් කොන්ෂස්නස් එක කියන ශක්තිය. ඒ සිතේ බලයෙන් ඇතිවෙච්ච සිතේ ශක්තියෙන් ඇතිවෙච්ච රූප හා ඒවා පැතිරිලා තියෙන අවකාශය තුළ ඒ සියල්ලම ගිලී පවතින සදාතනික දේ නිර්වාණ ධාතුව කියන දේ තමයි අපි බෞද්ධ දර්ශනය හරහා ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන මාතෘකාව තමයි විශ්වයේ ප්‍රථමයෙන් ඇති වූ පුෂ්ප ආකාර හැඩය කියන එක. ප්‍රථම ජාමිතික හැඩතලය කියන දේ ඇත්තටම මෙම ප්‍රථම හැඩතලයේ ඇතිවීමට හේතු වුණේ හිස් අවකාශයේ පහළ වුණු සිතක්. සිතටම තමයි අපි විඥානය කියලා කියන්නේ, කොන්ෂස්නස් එක කියලා කියන්නේ. ඉතින් අපි බලමු කිසිම දෙයක් නොතිබුණු විශ්වයේ ප්‍රථමයෙන්ම මොනවත්ම තිබුණ නැති හිස් බව කියන දේ තමයි මුලින්ම තිබුණේ, කියන්නේ එම්ටිනස් කියන එක. තුල තියෙනකොට ප්‍රථම ශක්තිය වන එහෙම නැත්නම් ප්‍රථම දැනීමේ ස්වභාවය වන සිත ඇති උනේ කොහොමද කියන එක. මේ ස්වභාවයටම විවිධ ආගම්වල ගොඩ් කොන්ෂස්නස්, ස්පිරිට්, පියෝ කොන්ෂස්නස් එහෙම කියලා කියනවා. අපේ ධර්මයේ හැටියට නම් ප්‍රභාස්වර චිත්තය, ආලෝකය කියන කාරණේ අපි කියනවා. ඉතින් මේක අර හිස්ව තිබුණු එම්ටිනස් එක තුළින් ඉබේම වගේ ඇති වුණේ කොහොමද, ඊට පස්සේ ඒ ඔස්සේ පදාර්ථ ලෝකයේ බිහි වුණේ කොහොමද කියලා අපි දැනගම්මු. ඉතින් මේක බිහි වෙකෙන මේ හැඩයට එහෙම නැත්නම් මේ සිත විකාශනය වෙනකොට ඇඳුණු හැඩයට තමයි විශ්වයේ ප්‍රථම ජීවන පුෂ්පය කියලා කියන්නේ. ෆ්ලවර් ඔෆ් ලයිෆ් පැටර්න් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඔයාලට සර්ච් කරලා බලන්නත් පුළුවන්. මම අදාළ ලින්ක් එකකුත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා, ඒකත් බලන්න. ලෝකයේ පුරාමැති රටවල ආගමික දේවස්ථානවල පල්ලි පන්සල්වල බොහෝ විට අපි සබහා ධර්මයේ තැනින් තැන හැම විටම දකින මේ ෆ්ලවර් ඔෆ් ලයිෆ් පැටර්න් එක කේ තියෙන විශ්වාර්ථය මොකද්ද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. නමුත් ඒක හොඳට විමසිල්ලෙන් බැලුවොත් ගොඩක් වෙලාවට අපිට සබහා ධර්මයේ තුල වගේම දැනුවත්භාවයෙන් මේ කාගමික සිද්ද ස්ථානවල ලෝකෙ පුරාම දකින්න ලැබෙනවා. ඒ වගේම කියන්න ඕන මේ දැනුම විශ්ව නිර්මාණයේ විඥානයේ පැතිරීම සම්බන්ධව අද කතා කරන මාතෘකාව ලෞකික කාරණාවක්, නිර්වාණය අවබෝධය සඳහා වන දේශනාවක් නෙමෙයි. මේක විශ්වය ගැන කියන්නේ කොන්ෂස්නස් එක, එහෙම නැත්නම් පියෝ කොන්ෂස්නස් එක විශ්වය පැතිරිලා තියෙන්නේ කොහොමද, ඒ හරහා පදාර්ථ ලෝකයේ බිහි වුණේ කොහොමද කියන කාරණාව කියන්නේ ඇත්තටම භෞතිකත්වයේ ලෞකිකත්වයේ තුල තියෙන දෙයක්. ඒක නිර්වාණ අවබෝධයවත් චතුරාර්ය සත්‍යවත් නෙමෙයි. ඒ නිසා මේක ඉස්ලාම් මේ පැවැත්ම තුල තියෙන ස්වභාවයක් වටහා ගන්න කරන දේශනාවක් තමයි මේ අද කරන්නේ. ඉතින් ඔන්න බලන්න මේ අපේ අවට පරිසරයේ දකින්න ලැබෙන හැම දෙයක් තුළම ජාමිතික හැඩතල තියෙනවා. අපිට පිහිටුවේ නැති වුණාට ගණිතයේ ජාමිතික හැඩතල සැඟවිලා තියෙනවා. නමුත් අපිට පේන්නේ ඒවා තුළ තියෙන ලස්සන සහ වර්ණ වගේ මතුපිටින් පේන දේ විතරයි. මිනිස්සෙක් ගත්තත් මිනිස්යාගේ යම් යම්
හැඩතල ජාමිතික වශයෙන් ජියෝමෙට්‍රිකල් ස්ට්‍රක්චර් එකකට තමයි මිනිස්සය ඇදලා තියෙන්නේ. ගස්වැල්, ගෙවල්, ගෙදර ඉන්න බල්ලා, පූසා, ග්‍රහලෝක, චක්‍රාවාට, තාරකා, පරමාණු කොයි දේ ගත්තත් ජාමිතික හැඩතල තියෙනවා. ජියෝමෙට්‍රිකල් පැටර්න් තියෙනවා. ඉතින් අපි පොඩි කාලේ ඔයාලට මතක ඇති මූලික ජාමිතික හැඩතල පාසලේදී ඉගෙන ගත්තා. සමචතුරස්‍රය, ඍජු කෝණාස්‍රය, එතකොට කේතුව, වෘත්තය ආදී ලෙස පුංචි කාලේ පොඩිම පන්තිවලදී ඉගෙන ගත්තා. නමුත් අපි මේ ඉගෙන ගන්න මූලික ජාමිතික හැඩතල ටික තමයි විශ්ව නිර්මාණයට දායක වුනේ. ඒ හැඩතල තුලින් තමයි මේ මුළු විශ්වයක් නිර්මාණය වුනේ. එතකොට මේ හැඩතල පැන නැගුණේ සිතක් විකාශනය වීමෙන්. එහෙම නැත්නම් කොන්ෂස්නස් එකක් තුලින් තමයි මේ හැඩතල එළියට ආවේ කියන කාරණේ අපි හැඩතල දකිනකොට ජාමිතික දේවල් ජාමිතික රූප සටහන් දකිනකොට දන්නේ නැහැ. ඉතින් නමුත් මේ දේශනාව අවසානයේ ඔබට වැටහා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා කොහොමද කොන්ෂස්නස් එක තුලින් මේවා නිර්මාණය වෙලා ආවේ කියලා. ඉතින් දැන් අපි කතා කරන්න හදන විශ්වය මුලින්ම ඇති වුණු සිත නැත්තම් මේ සිත නැත්තම් මේ ෆ්ලවර් ඔෆ් ලයිෆ් කියන හැඩයට යම්කිසි රටාවක් යම්කිසි ලස්සන රූපයක් තියෙනවා. ඒ රූපේ ඔයාලට මම ෆොටෝ එක දාලා තියෙනවා ෆ්ලවර් ඔෆ් ලයිෆ් පැටර්න් එක කියලා එක බලන්න. අද අපි මේ දකින භෞතික ලෝකයේ තියෙන සියල්ල නිර්මාණය වුණේ මේකෙන්. ඒකට උදාහරණ කියනවා නම් දැන් අපි අද ලෝකයේ දකින්න තියෙන අපි ඉගෙන ගන්නකොට අපි දන්නවා විද්‍යාව ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා පදාර්ථ කියලා ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය කියලා 108ක් වූ පදාර්ථ පදාර්ථ ලෝකේ අපි ගණන් වල දැන් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා කොච්චර ප්‍රමාණයක් ගත්තත් මේ ලෝකේ තියෙන පදාර්ථ 108යි කියලා. ඒ 108ම නිර්මාණය වෙලා පැන නැගිලා ආවෙත් මේ ෆ්ලවර් ඔෆ් ලයිෆ් පැටර්න් එකෙන්. ඒ වගේම අපි දැන් අපිට දැනෙන හැඟීම් අපිට දැනෙන ඉමෝෂන්ස් කියන ඒවා. ඒ වගේම සංගීත රටා, නාද, ශබ්ද, වැස්ස, ගින්න ආදී විශ්වයේ තියෙන මොනෑම්ම දෙයක් වුණත් සෑම දෙයක්ම පැන නැගිලාවේ මේ ෆ්ලවර් ඔෆ් ලයිෆ් පැටර්න් කියන එහෙම නැත්නම් විශ්වයේ ජීවන පුෂ්පය කියන හැඩතලයේ තුලින්. එතකොට මේ හැඩතලයේ කියලා අපි කිව්වා උනත් අපි මතක තියාගන්න ඕන මේ ෆ්ලවර් ඔෆ් ලයිෆ් හැඩතලයක් නෙමෙයි. මේ ඇවිල්ලා සිතක්. සිත පැතිරෙනකොට හැදිච්ච ඇසට නොපෙනෙන නමුත් ශක්තිමය මට්ටමින් තියෙන හැඩතලයක් මේක. අපි මෙහෙම කිව්වට ඉරි ඇඳලා විශ්වයේ කොහෙවත් තැනක අපිට පේන විදිහට පැන්සලින් ඉරක් ඇඳා වගේ තියෙන හැඩතලයක් නෙමෙයි. උදාහරණයකට කියනවා නම් නිකම් මේක අපිට වටහා ගන්න පුළුවන්. අපි හිතමු අපි හොඳ පැහැදිලිව තියෙන ජලාශයකට ගල් කැටයක් ගැහුවා කියලා. ඒ ගල් කැටේ ගැහුවාම ඒ ජලාශයේ ඇති වෙනවා රැලි. ඒ ගල් කැටේ තියෙන මේ තැන තියපු තැනින් මතුවෙලා ඔය දැකලා තියෙන රිපල්ස් වගේ රැලි 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 යනවා ගලක් ඇහුවොත්. අන්න ඒ වගේ තමයි මේ විශ්වයේ හිස්ව නිකන් තනියම නිකන් මුකුත්ම නැතුව එම්ටිනස් තියෙන වෙලාවක මේ කොන්ෂස්නස් එක විශ්වයේ පහළ වුණාම නැත්නම් මේ සිත පහළ වුණාම ඒ සිත නිසා නිකන් රවුමක් වගේ එකක් ශක්තියක් අපි දකින්නේ. නිකන් ඉරේ වටේට අපි සමහරවිට දකින්නේ ඉරේ මණ්ඩලය කියලා රවුමක් ඇඳිනවා. අන්න ඒ වගේ රවුමක් බිහි වුණා කියන එක තමයි කොන්ෂස්නස් එක නිසා සිද්ධ වුණා කියලා කියන්නේ. ඒ නිසා මේක ඇහැට දකින්න පුළුවන් විදිහේ ඝන ස්වභාවයේ තියෙන රවුමක් නෙමෙයි. ඉතින් එහෙම තමයි මේක උනේ. මං කලින් කිව්වා වගේ ප්‍රථමයෙන්ම කිසුවක්ම නොමැති කිසිමක්ම දෙයක් නැති ශුන්්‍යත්වයේ පැවතුණා. ඒ ශුන්්‍ය බව තුලින්ම ඉබේම වගේ විශ්වය තුළ කොන්ෂස්නස් එක ස්පිරිට් එක කියන දේ හටගත්තා. ඒ ඇති වුණු පළමු විඥාන ශක්තිය රවුමක් කියලා අපි රවුමක් ඇඳගම්මු. ඔයාලට රූප සටහන බැලුවොත් ඒක තේරෙන්න පුළුවන්. ඒ රූප සටහන බලන්න පළවෙනි සිත වෙනුවට රවුමක් සිත සංකේතවත් කරන්න රවුමක් ඇඳගත්තා. ඒ පළමු රවුම මැද්දේ තියෙද්දි විඥාණය එහෙම නැත්නම් මේකට ස්පිරිට් එක කියලා කියනවා, ගෝඩ් කියලා කියනවා, මේ කොන්ෂස්නස් කියනවා. මේ එකම දේ තමයි මේ හැම දෙයක්ම හඳුන්වන්නේ. මේ කොන්ෂස්නස් එක නිකම්ම ඉන්නේ නැතුව ටිකක් ඉහළට මූව් වුණා කියලා කියනවා. ඒ කියන්නේ මේ විඥාණය පහළ වුණාට පස්සේ විඥාණයට මේ එම්ටිනස් එක තුළත් වෙන කරන්න දෙයක් නැහැ. තමාම ප්‍රසාරණය වෙවි වැඩි වෙනවා ඇරෙන්න. ඊට පස්සේ ටිකක් ඉහළට ගියා. මේ ඉහළට ගිය තැන ඉඳලා තව රවුමක් ඇති වුණා. එතකොට ඒ රවුම් දෙක කැපෙන තැන
ගිහින් ආයේ නැවතත් මේ කොන්ෂස්නස් එක හිටගත්තා නෑ කියලා කියනවා. ඊට පස්සේ තව රවුමක් ඇති වුණා. ওই විදිහට එක්ස්පෑන් වෙවි යනකොට වෘත්ත ප්‍රමාණය වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි රවුම් 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 ඇඳුනා කියලා කියනවා. ඉතින් මෙන්න මේ සිත නැත්තම් රවුම් දෙකක් මේ 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 කොන්ෂස්නස් එක මෙහෙම එක්ස්පෑන් වෙනකොට පළවෙනි රවුම ඇඳිලා ටිකක් ඉහළට ගියාම දෙවෙනි රවුම ඇඳුණු අවස්ථාවේ ඒ දෙවෙනි රවුම සහ පළවෙනි රවුම කැපෙන මැද්ද කෑල්ල රූප සටහන් බලද්දි තේරුම් ගන්න පුළුවන් ඔයාලට ඒ මැද්ද කෑල්ලේ තියෙන මාළුවා වගේ කොටස තමයි වැදගත්ම දේ. මොකද ඒ කොටසින් තමයි විශ්වයේ ප්‍රථම වතාවට ආලෝකය කියන දේ ඇති වුණා කියලා කියන්නේ. යුනිවර්ස් එකේ ලයිට් කියන ස්වභාවය අපි කියනවා පියෝ consciousness pure light කියලා. ඒක ඇති උනේ මෙන්න මේ consciousness එක expand වෙලා දෙවනියට රවුමක් ඇතින වෙලාවේ මැද්දේදී ඇඳිච්ච මාළුවගේ හැඩය ඇතුලෙන් කියලා කියනවා. මේ මාළුවගේ හැඩයට අපි කියනවා vesica pisces කියලා. pisces කියන්නේ මාළුවා. මාළුවා නිසා තමයි vesica pisces කියලා කියන්නේ. මෙන්න මේ මාළුවගේ හැඩේ කොටසට ක්‍රිස්තියානි ආගමේ කට්ටිය කියනවා මෙතන තමයි christ consciousness. එහෙම නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිරිසුදු හදමඩල පළවෙනියටම ඇති වුණේ ආලෝකය කියන දේ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ හදවතේ තියෙන පිරිසුදු ආලෝකය තමයි. ඒ කියන්නේ ජේසුස් කියන කොන්ෂස්නස් එකේ කියන ස්වභාවයේ බිහුනේ මෙන්න මේ මාළුවා කියන තැනින් කියලා කියනවා. ඉතින් අපිට බෞද්ධ දර්ශනයේ හැටියට මට පෞද්ගලිකව හිතෙනවා ආලෝක සත්වයෝ කියන කට්ටිය ආලෝක ජීවීන් කියන අය පැන නැගිලාවේ ආවස්සර කියන බ්‍රහ්ම ලෝකයෙන්. ඒතර මෙන්න මේ ලයිට් කියන ගතිය කි තියෙන්නේ මෙන්න මේ කොන්ෂස්නස් එක විශ්වයේ පළවෙනියම මූලිකම ඇති වෙච්ච රවුම් දෙක මැද්දේ. ඒතර අපේ විදිහට කියනවා නම් ආවස්සර බ්‍රහ්ම ලෝකයේ තමයි ලයිට් ජීවීන් ලයිට් කියන தത്വයේ තියෙන ඒක තියෙන්නේ මේ කොන්ෂස්නස් එක රවුම් දෙකකට එක්ස්පෑන් වෙච්ච වෙලාවේ මැද්දෙදි තියෙන කෑල්ලෙදි. ඉතින් එකක් තමයි මේ ආලෝකය කියලා කියන්නේ. මෙතනදී අපි දැනගන්න ඕනේ තේජෝ ධාතුව හඳුන්වන ආලෝකය නෙමෙයි. දැන් අපි මේ ඉර එතකොට හඳ ගින්න තුලින් අපිට දැනෙන ආලෝකය තමයි අපි දකින්නේ. මේ ඉරෙන් එන එළිය කියන එක නෙමෙයි මේ කතා කරන ආලෝකේ. මේ කතා කරන්නේ විශ්වයේ මූලිකම ඇතිවෙච්ච සිතේ ආලෝකමය තත්වය ගැන. ඒක තේජෝ ධාතුව හෝ ඉරෙන් එන එළිය නෙමෙයි. මෙන්න මේ කියන මූලික ආලෝකයට තමයි අපි බෞද්ධ දර්ශනයේ පබස්වර චිත්තේ පබසර සිත පබසර විදම් බික්කවේ කියන්නේ. එතකොට ආලෝකෝ උදපාදී කියලා අපි වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අන්නේ ආලෝකයේ උදා වුණා කියලා කියන්නේ මෙන්න මේ මූලිකම තැනදී කොන්ෂස්නස් එක නැත්තම් විඥානයේ දෙකක් හැටියට බෙදෙන තැනදී ඇතිවෙච්ච මාළුවා හැඩය තුල ඇතිවෙච්ච ආලෝකය. මේ ආලෝක తත්වය තමයි විශ්වයේ ප්‍රථම ආලෝකය. ඒකට කියනවා සීඩ් ඔෆ් ලයිට් කියලා. මෙන්න මේ ඇඳිච්ච රවුම් දෙකේ හැඩයට සහ මාළුවාගේ කොටස තියෙන කෑල්ලට. ඉතින් ඒගොල්ලන්ට රූප සටහන් වලින් බලා ගන්න පුළුවන්. ආලෝකයේ පළමු බීජය ආලෝකයේ ප්‍රථම උපත කියන නම් වලින් මේක හඳුන්වනවා. ඉතින් බයිබලයේ බොහෝ තැන්වල මේ ගැන සඳහන් කිරීම තියෙනවා. විශ්වයේ ආරම්භයේ මුල හයක් තිබුණා කියන කතා අධ්‍යවස 6 at the beginning කියලා ඔන්නම වචනයක් තියෙනවා බයිබලයේ. ඒ වගේම දින 7කින් දෙවියන් වහන්සේ ලෝකේ නිර්මාණය කරා වගේ විවිධ තැන්වලදී මේ ලෝක මෙන්න මේ කොන්ෂස්නස් එක එක්ස්පෑන්ඩ් එක බයිබලයේ බොහෝ තැන්වල හඳුන්ලා තියෙනවා. මේ හඳුන්ලා තියෙන දින 7කින් නිර්මාණය කරා කියලා කියන්නේ මේ කොන්ෂස්නස් එක රවුම් 7ක් හැදුනට පස්සේ. මොකද ඒයින් පස්සේ තමයි අපි දැන් දකින පඨවි ආපෝ තේජෝ වගේ මනාද මහභූත ඇති වුණේ. ඊටත් පස්සේ තව තව මේ සිත විකාශනය වෙන්න වගේ තමයි මේවා ඇති වුණේ. ඉතින් මේ සිත නැත්තම් ස්පිරිට් එක පැතිරිලා ප්‍රති 6ක් තියෙන මලක් තියෙන හැඩේ හැටයක් නිර්මාණය ජ්‍යාමිතික හැඩයක් නිර්මාණය වුණා. බලන්න ඔයාලට පෙන්තූර බලද්දි ප්‍රති 6ක මලක් තියෙන එකක් ඇඳිලා තියෙන හැටි පෙනෙයි. කොන්ෂස්නස් එක රවුම් ගොඩක් ඇඳුනට පස්සේ ඉතින් 7 වෙනි රවුම ඇඳුණු දින
තැන ඉඳලා ගොඩක් රටවල මේ රවුම් හතක් ඇඳුනට පස්සේ ඒ රවුම් හත ඇඳුනට පස්සේ ඒ රවුම් හත ඇතුලේ එකිනෙක මධ්‍ය ලක්ෂ සම්බන්ධ කර කර සම්බන්ධ කර කර ඉරි ඇඳගෙන ගියොත් ඇතුලේ ඇඳෙනවා යම්කිසි ජාමිතික හැඩතලයක් යම්කිසි රූපයක් අනේ රූපයට කියනවා ට්‍රී ඔෆ් ලයිෆ් කියලා ජීවනයේ වෘක්ෂය කියන අර්ථය. එතකොට යම් විවිධ ආගම්වල බොහෝ විට ක්‍රිස්තියානි ආගමේ ජීවනයේ වෘක්ෂය කියන අර්ථයෙන් හඳුන්වන ප්‍රධාන හැඩතලය ඇති උනේ මේ කොන්ෂස්නස් එක රවුම් හතක් ඇඳුනට පස්සේ. කියන්නේ විඥාණය හත් වතාවක් එක්ස්පෑන්ඩ් වුණාට පස්සේ හත් වතාවක් තමා විසින්ම පිම්බුණාට පස්සේ ඒ රවුම් හත ඇතුලේ තමා මේ කියන ජීවන වෘක්ෂය කියන ස්වභාවය නිර්මාණය වුණේ කියලා කියනවා. ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ ට්‍රී ඔෆ් ලයිෆ් කියලා. බයිබලයේ තියෙනවා ට්‍රී ඔෆ් ලයිෆ් කියලා. ඒක හැදිච්ච හැටි තමයි මේ කියන්නේ. ඉතින් ඊළඟට මේ අරුම පුදුම හැඩතලය තුළින් මිනිසෙක් නිර්මාණය විය හැකි ජීවේ බිත්තරේ කියන හැඩතලය නිර්මාණය වුණා. දැන් මේ විදිහට යනකොට තව තව මේ විඥානය රවුම් වැඩි කරගෙන එක්ස්පෑන්ඩ් වෙවි යනවා. එහෙම යනකොට එග් ඔෆ් ලයිෆ් කියලා ඉංග්‍රීසියෙන් කියන නැත්තම් ජීවේ බිත්තරේ කියන ජීවයක් ආරම්භ වෙන්න පුළුවන් ප්‍රධානම හැඩතලයක් වෙන සෛල අටක එකතුවක් හැදිලා හැදෙන හැඩතලයේ ඇති වුණා කියනවා. තවත් මේ සිත විසිරිලා පැතිරිලා රවුම් ප්‍රමාණය වැඩි වෙනකොට මේ සෛල අටේ ආකාරයටම තමයි ගර්භාෂයක් තුල යුක්තාණුවක් මෝරනකොට සෛල බෙදෙන්නේ. දැන් අපි දන්නවා ගර්භාෂයක් තුල යුක්තාණුවක් මවගේ දෙම්බේකුත් පියාගේ ශුක්‍රාණුකුත් එකතු වෙලා මවගේ ගර්භාෂයේ යුක්තාණුවක් විදියට රවුම් සෛලයක් හැදිලා තියෙද්දී අපි ධර්මානුකූලවත් දන්නවා ඒකට ඇවිල්ලා විඥානයක් කොන්ෂස්නස් එක බැහැ ගන්නවා කියලා. එතකොට මේ කොන්ෂස්නස් එක ඒ යුක්තාණුව ඇතුළට බැස්සට පස්සේ ඒ යුක්තාණුව අටකට බෙදුනට පස්සේ තමා පළවෙනියට දරුවෙක් කියලා අපි හඳුන්වන්නේ අටක් හැටියට යුක්තාණුව සෛල බෙදුනට පස්සේ. අන්නේ විදිහටම තමයි මේ විශ්වයේ ප්‍රථම වතාවට සිත අටකට බෙදෙන රවුම් අටකට එක්ස්පෑන්ඩ් වුණා කියලා කියන්නේ. එතකොට ඒකෙන් පේනවා මේ කුඩා නිර්මාණයක් ධර්මයක් නිර්මාණය කරන්නත් කොන්ෂස්නස් එක ඉදිරිපත් වෙලා හැසිරෙන ආකාරයටම තමයි විශ්වයේ මූලික ස්වභාවයේ හැසිරිලා තියෙන්නේ. ඉතින් අමතක කරන්න එපා මේ හැඩතල මෙහෙම ඇඳුනට මේ තනිකරම සිත කියන එකම තමයි මේ පැතිරි පැතිරි එක්ස්පෑන්ඩ් වෙවි යන්නේ. ඊට පස්සේ මේ ස්පිරිට් එක තව පැතිරිලා එක්ස්පෑන්ඩ් වෙලා තව විශාල වෙලා ගියා. නමුත් මේ අරුම පොදුම ජීවන පුෂ්පය කියන හැඩතලය අපි දැන් මේ කතා කරපු මේ ලයිෆ් ඔෆ් ෆ්ලවර් ඔෆ් ලයිෆ් කියන පැටර්න් එක සමන්විත වෙන්නේ වෘත්ත 19කින්. දැන් ওই විදිහට පැතිරිලා ගියාම ඔයාලට ගණන් කරන්න පුළුවන් ෆ්ලවර් ඔෆ් ලයිෆ් පැටර්න් එකක් අරගෙන ඒකේ වෘත්ත ගාන කීයද කියලා. වෘත්ත 19කින් සමන්විත කෑල්ලට තමයි අපි ජීවන පුෂ්පය කියලා කියන්නේ. මොකද ඒක තුලින් තමයි මේ ජීවනයේ තියෙන නැත්තම් විශ්වයේ තියෙන බොහෝ ජාමිතික හැඩතල උකහාගෙන එළියට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ 19කින් විතරක් ඉවර වෙන්නේ නැහැ. මේ වෘත නැත්තම් මේ සිතට තව පැතිරෙන්න පුළුවන්. රවුම් ගාන වැඩි කරන්න පුළුවන්, ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඉතින් තවදුරටත් වෘත ප්‍රමාණය වැඩි කරගෙන යනකොට තවත් අති විශිෂ්ට පොදුම වටිනාතම හැඩයක් නිර්මාණය වෙනවා. ඒ තමයි වෘත 13කින් ඇඳෙන විශ්වයේ ඵලය නැමැති හැඩය නිර්මාණය වෙනවා. ඒක මම රූපසටහන් වල දාලා තියෙන එකත් බලන්න. මේකට කියනවා ෆෘට් ඔෆ් ලයිෆ් කියලා. ජීවේ ඵලය කියන හැඩය ෆෘට් ඔෆ් ලයිෆ් කියන හැඩතලය නිර්මාණය වෙනවා. ඒක නිර්මාණය වෙන්නේ මේ සිතේ පැතිරීම යනකොට වෘත 19ක් තුලින් තමයි ෆෘට් ඔෆ් ලයිෆ් කියන හැඩය ඇඳෙන්නේ. අපි ආවර්තිතා වගුවේ දකින මම කියුවා එක කලියොත් මූලද්‍රව්‍ය 108 තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වැනි පදාර්ථ ලෝක
ලෝකේ සියල්ල ආරම්භ වෙන්න පටන් ගන්නෙත් මේ ෆෘට් ඔෆ් ලයිෆ් කියන හැඩේ නිර්මාණය වුණාට පස්සේ. දැන් මං කලින් කිව්වා පළමෙනියටම අර මාළුවා ගෑ හැඩේ ඇතුලේ ලයිට් කියන දේ ඇති වුණා. ඒ ආලෝකය කියන්නේ ප්‍රභාස්වර චිත්තය කියන ආලෝකය, නැත්නම් බබසර චිත්තය, පිරිසුදු හිත, පියෝ කොන්ෂස්නස් එක කියන එක. ඊට පස්සේ මේ දැන් ප්‍රසාරණය වෙලා රවුන්ඩ් 13ක් ඇදුනට පස්සේ තමයි අපි මේ දැන් දකින ආපෝ තේජෝ වායෝ පටවි කියන පදාර්ථය නිර්මාණය වෙන්න ගත්තේ ඊට බොහෝ කාලයක් ගිහිලා සිත තවත් ප්‍රසාරණය වුණාට පස්සේ. ඊට පස්සේ තමයි තේජෝ ධාතුව මේ ඉරහඳ වගේ දේවල් ආලෝක කියන දේ විශ්වයේ පහළ වෙන්න පටන් ගත්තේ. ඒ උනේ මේ ෆෘට් ඔෆ් ලයිෆ් කියන හැඩතලේ ඇඳුනට පස්සේ. ඉතින් මොකද අපි තවදුරටත් දැනගත්තොත් කොහොමද මේ ෆෘට් ඔෆ් ලයිෆ් කියන රවුම් 13 වෘත හැඩයෙන් පදාර්ථ ලෝකයේ බිහි වුණේ කියලා. ඔයාලට හිතෙන්න පුළුවන් මේ පදාර්ථ කියලා කියන්නේ අපිට පේන විදිහට වැස්ස, ගින්න, ජලය මේවා තුල මොන ජාමිතික හැඩතලද. එතකොට මේ අපි දකින හැඩතලයක් තුලින් කොහොමද මේ අපි දකින භෞතික ලෝකයේ දේවල් අපිට හැඩතල වගේ පේන්නේ නැහැ. ජලය ගත්තොත් අපිට පේන්නේ වැගිරෙන සුළු ස්වභාවය. ගින්න ගත්තොත් අපිට පේන්නේ පාට සහ දවන සුළු ස්වභාවය. ඒ වගේ හුළඟ ගත්තොත් අපිට ඒක ඇතුලේ කිසිම ජාමිතියක් පේන්නේ. නමුත් ඒ අදහස වැරදි. මොකද මේ පඨවිය ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන හතර මහා භූත හතරම ඇත්ත වශයෙන්ම ජාමිතික හැඩතල. ඒවට අපි කියන නම් ඉදිරියේදී බලමු. ඉතින් මේ හැඩතල ඔක්කොමත් නිර්මාණය වෙන්න ගත්තේ මේ සිතේ විකාශනය තුළ රවුම් 13 ඇඳුනට පස්සේ කියලා කියනවා. මේ වෘත 13ක් ඇඳට පස්සේ, ඒ වගේම වෘත 19ක් ඇඳුනට පස්සේ, ඒ වෘත 19 මැද්දවල් ඉරිවලින් යාකල විට ඇඳෙන හැඩතලයක් තියෙනවා. වෘත 19 එක මැද්දක්, දැන් වෘත 19ක් වෙනකම් මේ සිත ප්‍රසාරණය වෙනවා. ඊට පස්සේ 19 මැද්දේ ඉඳලා ඉරි ඇඳලා එක වෘත්තයකින් තව වෘත්තයකට, ඒ වෘත්තයෙන් අනිත් වෘත්තයට, මිඩල් හරියටම සෙන්ටර්ස් ඔක්කොම එකට එක යා කරනවා. ඒ යා කරාට පස්සේ ඇතුලේ නිකන් අපි දන්න විදිහට කියනවා නම් නිකන් වෙසක් එකට එල්ලන නිකන් අටපට්ටමක් වගේ, ඊටත් වඩා කොම්ප්ලිකේටඩ් ස්ට්‍රක්චර් එකක් ඒක ඇතුලේ හැදෙනවා. අන්නේ හැඩයට, ඇතුලේ ඇඳෙන ස්වභාවයට අපි කියනවා ඒ වෘත්ත 19ක් සම්බන්ධ කරලා ඇඳ හැඩතලයට අපි කියනවා මෙටාට්‍රෝන් කියූප් එක කියලා. මම රූප සටහන් දාලා තිනවා බලන්න මෙටාට්‍රෝන් කියූප් එක කියන්නේ මොකක්ද කියලා. ඒ මෙටාට්‍රෝන් කියූප් එක ඇතුලෙන් තව තව පුංචි පුංචි හැඩතල තියෙන පොඩි පොඩි අටපට්ටම් කෑලි, ත්‍රිකෝණ වගේ කෑලි, බොක්සස් වගේ කෑලි ඒ මෙටාට්‍රෝන් කියූප් එක අස්සෙන් තව තව ඒවා මතු කරලා ගත්ත හැකි. ඒ ගන්න කොටස් වලට අපි කියනවා ටෙට්‍රහීඩ්‍රන්, ඔක්ටහීඩ්‍රන් ආදී නම් වලින් හඳුන්වනවා. මේ හඳුන්ලා ගත්ත එළියට ගත්ත කොටස් වලට තමයි පදාර්ථ ලෝකයේ මූලික හැඩ මතු කරගන්න, එමෙ නැත්තම් පංචභූත කියලා අපි නම් දීලා තියෙන්නේ. එතකොට උදාහරණයකට කියනවා නම් ඔයාලට රූප සටහන් බලන්න පුළුවන් ඩෙඩොකහීඩ්‍රන්, ටෙට්‍රහීඩ්‍රන්, ඔක්ටහීඩ්‍රන්, අයිසකොහීඩ්‍රන්, හෙක්සහීඩ්‍රන් කියලා කියනවා. ඒතර ඒවම තමයි ගින්න, ජලය, වායුව, පටවිය කියලා කියන්නේ. කියලා තියෙන්නේ මම නෙමේ, මේ නිර්මාණය සොයාගත්තේ මේ අයිසකොහීඩ්‍රන්, ටෙට්‍රහීඩ්‍රන්, ඔක්ටහීඩ්‍රන් කියන ජාමිතික හැඩතල නිරූපණය වෙන්නේ. ඒවා තුළ තියෙන ශක්තිය තුළින් තමයි ගින්න කියන ශක්තිය තමයි මේ ජාමිතික හැඩතලයෙන් පෙන්වන්නේ කියන එක කියන්නේ පයිතගරස් කියන විද්‍යාඥයා. ඉතින් ඒ වගේ මේ විදිහට මේ සිතෙන් තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. එතකොට මම අවසානයේට දාලා තියෙනවා මේ රූප සටහන් තියෙන ලෝකේ නොඑක් ප්‍රසිද්ධ ආගමික සිද්ධාස්ථාන පාලි පන්සල් රූප සටහන්. අපගේ ආගමික සංකේත අරගෙන තියෙනෙත් මේ විඤ්ඤාණය විකාශනය වීමේ මූලික හැඩතලය, එහෙම නැත්නම් ෆ්ලවර් ඔෆ් ලයිෆ් පැටර්න් එක තුලින් තමයි ඒගොල්ලන් මේ පන්සල් පල්ලිවල මේ රූප සටහන් ඇඳගෙන තියෙන්නේ, ජනෙල් දොරවල් වලට හැම තැනටම දාගෙන තියෙන්නේ කියලා අපිට පන්සල් පල්ලිවල පරණ පික්චර්ස් බලනකොට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට දැන් තේරුම් ගන්න පුළුවන් ඇති ගොඩාක් පික්චර්ස් බලනකොට මේ අපි සබහා ධර්මයේ දකින අපිට පේන්නේ නැති වුණාට මේ
වැස්සක් වහිනකොට අපිට හිතෙන්නේ නැහැ මේ වහින්නේ ඩොඩෙකහෙඩ්‍රන් හැඩේ කැලී ටිකක්. එමු නැත්තම් ටෙට්‍රහෙඩ්‍රන් කැලී ටිකක් මේ වැටෙන්නේ කියලා අපිට හිතෙන්නේ අපිට ගින්නක් ජලයක් දකින්නේ. නමුත් මේවා තුළ අභ්‍යන්තරයේ තියෙනවා ඇහැට නොපෙනෙන සීමාවේ යම්කිසි හැඩතල. ඒ හැඩතල තමයි මේ විවිධ නම් දීලා හඳුන්ලා තියෙන්නේ. නමුත් කොහොම කිව්වත් මේ වැස්සක් වැටෙනකොට මේ වැස්සේ හරහා අපිට පෙන්නුම් කරන්නේ නැත්තම් ජලයේ ගින්න කියලා කියන්නේ සිතේම විකාශනයක්. සිතක් පැතිරිලා පැතිරිලා තමයි සිතක් ප්‍රසාරණය වෙලා ප්‍රසාරණය වෙලා අන්තිමට අර මං කියපු වෘත්ත 19ක් ඇඳිලා වෘත්ත 19ක් වෙනකන් සිත ප්‍රසාරණය වෙලා ඒ 19 තුලින් ආපු හැඩේ වෙන මෙට්‍රෝන් කියුබ් එක හැදිලා ඒ මෙට්‍රෝන් කියුබ් එක අස්සෙන් මේ ඩෝඩෙකහෙඩ්‍රන් ටෙට්‍රහෙඩ්‍රන් කියන ජ්‍යාමිතික හැඩතල මතුවෙලා ඒවා තමයි අපි මේ අද දකින පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන මේ රූප සටහනෙත් තියෙනවා බලන්න ඩේඩෝකහෙඩ්‍රන් කියන දම්පාට අටපට්ටම් වගේ හැඩේ තමයි විශ්වයේ තියෙන ඊත එක කියලා කියන්නේ. ඊත එක කියලා කියන්නේ ප්‍රාණ ශක්තිය. අපි මේ දකින පණ අපි දැන් අපිට පණ දෙන ස්වභාවය පණ කියලා අපි මිනිස්සෙක් ගන්නකොට ප්‍රාණ ශක්තිය ඊතයක කියලා කියන්නේ මේ ඩේඩ්‍රොකහෙඩ්‍රන් කියන හැඩතලය තියෙන දේ ඒකෙම කලර් එක පර්පල් කලර් දම් පාටක් තියෙන්නේ. ඉතින් මම හිතනවා ටිකක් සංකීර්ණ වුණත් රූප සටහන් දකිනකොට ඔයාලට මේ කියපු කාරණාව යම් කිසි විදිහකින් පැහැදිලි කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ සෝභාධර්මයේ යම් රූප හැඩතල දකින විට ඒ විශ්වීය අර්ථය ඔබට වටහා ගන්න හැකි වෙයි කියලා මම හිතනවා. දැන් අපි මල් ටිකක් අරගෙන පිච්ච මල් ගොඩාක් වට්ටියක තියාගෙන අරගෙන යනකොට ඒ පිච්ච මල් පෙති වට්ටිය පුරා ඇඳිලා තියෙනකොට අපි හිතෙන්නේ මේ පිච්ච මල් පෙතිවල නිරූපණය වෙන්නේ පෙති හයක් තියෙන මලකේ නිරූපණය වෙන්නේ සිතක විකාශනය වෙන ෆ්ලවර් ඔෆ් ලයිෆ් පැටර්න් එකයි මේ තියෙන්නේ කියලා අපිට හිතෙන්නේ. ඒ වගේම මල් මල් තියෙන චීත්තයක් හරි ගවමක් හරි ඒ පෙති පහක තියෙන සම්බන්ධ කරලා තියෙන හැඩතලයක් තියෙන ඇඳුමක් හැඳගෙන යද්දී අපිට හිතෙන්නේ මේ සිතේ හැඩේ විකාශනය තමයි මේ පෙති ඇතුලින් පෙන්වන්නේ කියලා. ඉතින් ඒ වගේ හැම දෙයක් තුළම විශ්වීය අර්ථකථනයක් තියෙනවා මේ සබහාධර්මයේ දකින්නකොට. ඉතින් මින් පස්සේ මං හිතනවා මේවා දකිනකොට විශේෂයෙන් උනන්දු වෙන කට්ටිය ඉන්නවනම් මේ සෝභා ධර්මයේ දකිනකොටම මේ සෝභා ධර්මයේ තියෙන දේවල් වල තියෙන විශ්වීය අර්ථකථනය ඔයාලට පැහැදිලි වෙයි කියලා. ඉතින් මේක සම්බන්ධ හරිම ලස්සන වීඩියෝ එකක් මං කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. මං හිතනවා ඒකත් බලලා ඔයාලට මේ ෆ්ලවර් ඔෆ් ලයිෆ් පැටර්න් එක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙමනම් මං හිතනවා අදට මේ දේශනාව ප්‍රමාණවත් කියලා. තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න පුළුවන්. ඉතින් තවදුරටත් අපි ආයෙත් ලබන සති අලුත් දෙයකින් එහෙමනම් හමු වෙමු. හැම දිනාටම අදට සමු දෙනවා. තෙරුවන් සරණයි. දේවපීඨයි.